Sri Lanka with a feminine this with this Guan Magins and Ha, E. Madim Rathri City, Kriat Makavanapari, Nava Saukia Marco Padisha Sangraha Kantunwa de Nebua, Esambandin, Vishachavai, the Hemantairat Mahata, Palakale, Mivan Adhasa. At the Pavatina Lokata, Yatate, Lanka out a feminine Bohudini, in Natala Bagini, Avashikarna, Avarnakale, Sampurnakana, Ataikin, Upakalpane, Mata, E. Aya Sandaha, Vishishing, May Auma. ආයාසයෙන් අවම කාලයක් වැව කිරීමෙන් යුතුව රට ඇතුළට ඒමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ තමයි මේකේ තියෙන්නේ. නමුත් ඒකෙන් කොහෙත්ම අදහස් කරන්නේ එන්නත් කිරීම කරපු නැති අය හෝ යම් අවදානමක් සහිතව ඉන්න සියලු දෙනාට ඒ මාර්ගෝපදේශ තුලින්ම පැහැදිලිවම කළ යුත්තේ කුමක්ද කියලා තියෙනවා. ඒ අනුව කටයුතු කිරීම කළ යුතුය. එන්නස් දෙකම ලබාගෙන එන අයෙකුට PCR පරීක්ෂණයකින් තොරව දිවසක යන්න අවස්ථාව ලබා දුන්නොත් තුමාලම සදාහන් කරලා තිබෙනවා එන්නස් දෙකම ලබා ගත්තත් රෝග වාහකයෙක් වෙන්න පුළුවන් කියලා. ලෝකේ පුරාම මේ එන්නත ලබා දීමේදී එක පැත්තකින් පුද්ගලයන් ආරක්ෂා වීමත් අනෙක් අතට එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වැඩි කිරීම හරහා ඔවුන්ට රෝගය වැළඳීම කොහෙත්ම සම්පූර්ණයෙන්ම වැළඳීමෙන් ආරක්ෂා වීමක් සිදු නොවුනාට ඔවුන්ගෙන් රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අනෙක් අයට සාපේක්ෂව අඩු වෙනවා. මොකද ඒ රංග ඇතුලේ තියෙන ප්‍රතිශක්තිය නිසා ශරීරයේ නිකුත් කරන වෛරස් ප්‍රමාණය අවම තත්වයකටපත් වෙනවා. ඉතින් මේ විද්‍යාත්මක පදනමත් අරගෙන තමයි අපි මේ සියලු තත්වයන් වලදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වාසි සහ අවාසි සැලකිල්ලට අරගෙන අවසානයේ ලොකු විද්වත් කතිකාවකින් පස්සේ තමයි මේ තීරණය අපි අරගෙන ආවේ. දින 85කට පසු අඛණ්ඩව දෙවන දිනටත් 10කට අඩුවෙන් කොවිඩ් රෝගීන් ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 932ක් ලෙසයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 515,524ක් ලෙසයි. කොවිඩ් ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 55ක් ඊයේ දිනත් වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. මියගිය පිරිස අතරට වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 16ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 39 දෙනෙකුට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,786ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා මියගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය සඳහා වන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින කොවිෂීල්ඩ් එනතේ පළමු මාත්‍රාව පුත්කලින් 5119 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව පුත්කලින් 648 දෙනෙකුටත් ලබා දී ඇති අතර සයිනෝෆාම් එනතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 28770ක්. එහි දෙවන මාත්‍රාවද පුත්කලින් 19171 දෙනෙකුට ලබා දී තිබෙනවා. ෆයිසර් එනතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 1891 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 42ක්. මොඩර්නා එනතේ පළමු මාත්‍රාව පුත්කලින් 32 දෙනෙකුට ඊයේ දින එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කර ඇති පුත්කලින් සංඛ්‍යාව 20ක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.